ආයුබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. අදත් අපි FIT UCSC එකේ FIT lesson series එකේ mathematics for ICT F302 නැත්නම් F302 topic 1 වල අපි අවසානට ඉතිරි කරලා තියෙන topic 1 එක අපිට තියෙන ඊළඟ lesson එක තමයි the order of operations. ඔයගොල්ලන්ට මතක නම් student manual එක පැහැදිලි කරද්දී ඒ explanation එකේ අන්තිම කොටසදී අපි the order of operations කියන එක කරා. ඒක චුට්ටක් බලන්න. ඒක අපි මොකද්ද මේ BODMAS කියලා කියන්නේ? ඒත් එක exosomes ටිකක් ඉගෙන ගත්තා. ඉතින් අපි මෙතෙන්ට වෙද්දී මේ 1.5 වලින් තමයි අපි ඊළඟට explanation එක කරන්න තියෙන්නේ. Student manual එකේ section 1 වල student manual එකේ section 1 කියන්නේ තමන් කියන topic 1 කියලාම. Topic 1 වල manual එකේ අපි මෙතෙන් 1.5 වෙද්දී ආ 1.5 කරේ නෑ. ඉතින් order of numbers කියන එක අපි කරා. ඒක පොඩ්ඩක් බලලා ආවනම් හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන activity එකට එන්නේ topic 1 වල the order of number. The order of operations කියන එක ඒක introduction to the order of operation කියලා තියෙනවා. හරි සරලයි. අපි බලමු කොහොමද මේක කියලා දීලා තියෙන්නේ කියලා. When performing arithmetic operation they can be only one correct answer. ගණිත කර්ම සිදු කිරීමේදී එක නිශ්චිත වූ එක උත්තරයක් තමයි තියෙන්න ඕන කියලා කියනවා. Right? එක ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලා කියනවා. So let's see how to do it correctly. කොහොමද ගණිත කර්ම නිසියාකාරව පිළිවෙලට හදන්නේ කියලා ඉගෙන ගමු කියලා කියනවා. Rule number 1 පළවෙනි නීතිය first perform any calculation inside brackets. ඉස්සෙල්ලම brackets ඇතුලේ වරහන් තුල තියෙන calculations මොනවා හරි තියෙනවා නම් ඒවා කරන්න කියලා කියනවා. Rule number 2 next any exponentiation must be evaluated working from left to right. වම් පැත්තෙන් දකුණු පැත්තට මේ සුළු කරගෙන යනකොට ඔය බලය වගේ ප්‍රකාශ වෙලා තියෙන මොනවා හරි තියෙනවා නම් ඒව සුළු කරන්න ඕන කියලා කියනවා. ඊළඟට අපි power කියලා කියන්නේ නේද? අපි කියමු power 3 of 2 කියලා දෙකේ තුන්වෙනි බලය වගේ දෙයක් තිබ්බොත් right? තුන්වෙනි rule එක තමයි මතක තියාගන්න මේ කතාව manual එකේ තිබ්බේ නැහැ නේද? මෙන්න මේ කතාව මේ rule number 2 කියන එක, ඒ කියන්නේ BODMAS theory එකේ මේ ඕව අකුරෙන් off කියන එක තිබ්බට ඒක ගැන මෙන්න මේ වගන්තිය ඇතුළේ ලොකු පැහැදිලි කිරීමක් තිබ්බේ නැහැ right? නමුත් දැන් අපි මෙතන content එක කරනකොට website එකේ learning management system එකේ LMS එකේ VLE එකේ ඇතුළේ අපි ඉගෙන ගන්නකොට මේ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒකට මතක තියාගන්න මේ manual එක අනිවාර්යෙන් කියවන්නත් ඕනේ. ඒ වගේම manual වලින් cover වෙන්නේ නැති සහ manual එකකින් ධාරණය කරගන්න තේරුම් ගන්න අමාරු වෙන දේවල් මේ වගේ මේ interactive learning lesson වලදී ඇතුළේ යනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ මම manual එක කියුවා ඒකින්ද මේක කරන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. Manual එකත් කියවන්න, student manual උත් කියවන්න, ඒ වගේම මේ activities උත් කරන්න right. මම මේක හදුවා පොඩ්ඩක් අයින් කරන්න. Rule number 3 ආපුවම ඊළඟට කියන next perform all multiplication and division working from left to right. ඊළඟ වම් පැත්තෙන් දකුණු පැත්තට ගණන් වැඩි කිරීම සහ බෙදීම කියන සුළු කිරීම කරන්නලු. ඊට පස්සේ lastly අන්තිමට perform all addition and subtraction working from left to right. වම් පැත්තේ ඉඳලා ඊට පස්සේ අපිට කියනවා එකතු කිරීම සහ අඩු කිරීම කරන්න කියලා. The word BODMAS can help you to help you remember the rules. මේ rules මතක තියාගන්න word BODMAS කියන එක උදව් වෙයිලු. BODMAS කියන එක හැදලා තියෙන්නේ මේ කියන brackets of division multiplication and addition and subtraction කියන ටිකේ තේරුම එකතු වෙලා මේ නිල් පාට වචනේ උඩ ඔයාලා click කරොත් ඔයාලට මේ වගේ open වෙයි පොඩි pop up window එකක්. ඒ window එකේ අර manual එකේ නැති කොටසකුත් එක්ක ඔයගලන්ට තොරතුරු ඉගෙන ගන්න පුළුවන් මේ ඕව අකුරේ කතන්දරෙත් එක්ක. The BODMAS or BODMAS BODMAS කියලාත් එන්න පුළුවන් මේ ඊ අකුර වැටලා. Can help you remember the rules. මතක තියාගන්න උදව් වෙන පුළුවන් මේ වචනය right. Each letter stand for common mathematical operations. මේ හැම අකුරකින්ම සාමාන්‍ය ඉදිරියදා අපි පාවිච්චි කරන පොදු මේ ගණිත කර්මයක් පැහැදිලි කරනවලු. The order of the letters matches කියලා කියන්න තමයි matches කියලා කියන්නේ. අපි matches කියලා තමයි කියන්නේ. ගැලපෙනවා කියන එක match
the order of doing the mathematical operation. Ganita karma sidhukulethu nivyaradhi kramaya me akuru pilivalta apitamadhatiya ganda puluvallu. B stand for bracket. So example inside bracket 5 plus 2 gila dhala dhino. Isalam bracket sattva dhina vishindhando. It passe O stand for of. For example 1 of 3 kilometer dhala dhino. Of 6 gila dhala dhino. E stand for exponentation. My exponentation is one of the main reason for including the operation of rising quantity to the power of another. Anitake baleta bale handunatama, pave handunatama maker of kinaka power chini. Kinaka Google Translate for any daughter. එක තුනෙන් එකේ 6 වෙනි බලය වගේ කිව්වොත් අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් මං හිතන විදිහට මම වැරදි නම් ඔයගොල්ලෝ කමෙන්ට්ස් කරන්න මට පොඩි සැකේකුත් තියෙනවා මම මේ කියන දේ ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ මේකට එන්ගේජ් වෙලා පොඩ්ඩක් මේ ගැන දාන්න ඕන පොඩ්ඩක් කියලා දෙන්න කමෙන්ට්ස් කරනකොට D stand for division for example 5 divided by 2 කියලා දාලා මේ ෆ්‍රැක්ෂන් එකක් විදිහට භාගයක් විදිහට ගන්න පුළුවන් M stand for multiplication වැඩි කිරීම නේද 5 multiple 2 කියලා දාලා තිනවා උදාහරණයක් විදිහට A stand for addition think කියන දෙයක් නේද 5 plus 1 5 plus 2 කියලා දාලා තිනවා so X stand for the subtraction නැත්නම් අඩු කිරීමට 5 minus 2 කියලා දාලා තිනවා ඊළඟට the basic rule is working from left to right which with extra coda designed by BODMAS sorry BODMAS kiyana akuru walata anuwa wam patta sita dakunu patta sulu kirim karanna puluwan kiyala thiyena right ekaṭa pahadili athi oyagalanta podi activity ekak tiyenne meke kiyenawa lamai denne ekta student 1 and student 2 kiyala denneta ganan deka diwa thiyenawa ekkenek hadenawa deka ekathu kirimata වැඩි කිරීම පහ කියන එක ඉස්සලාට පහෙන් වැඩි කරලා 40 කියලා අරගෙන 42 යි උත්තරේ මෙතන අන්තිව දෙකක් එකතු කළා ඊළඟ ළමයා එයාගේ තීරීකට එයා ඉස්සලා මේකතු කිරීම කරලා ඊට පස්සේ වැඩි කිරීම කරලා උත්තරේ 50 කියලා අරගෙන තියනවා which is මේගොල්ලෝ අහනවා which student is correct මොන ළමයාද හරි කියලා if correct හරි කෙනාට type t කියන්නේ මේ true කියන එකේ තේරුම true කියන්නේ ඇත්ත සත්‍යයි කියන එකේ වචනේ මුල් අකුරු තමයි t විදිහට ගන්න තියෙන්නේ else එහෙම නැත්නම් type f and click the check button ඒ වැරදි නම් fault කියන වචනේ තමයි අරන් තියෙන්නේ නැත්නම් fail fault කියලා ගන්න පුළුවන් f a f fault එනකොට මම හිතන්නේ u අකුරුවත් එනවා ඉන්න බලමු word වල type කරලා බලමු fault කියලා. ඔහොම වැරදි මේකට u අකුරුකුත් ඉන්නවා මම හිතන්නේ right මේ විදිහට f a u l t. ඒක තමයි අපිට අරන් තියෙන ඔය f අකුර විදිහට. ඉතින් මේ දෙක type කරලා බලන්න කිව්වොත් මොනවද පේනවා පළවෙනි ළමයා හරි. එයා වැඩි කිරීම ඉස්සරහට තියෙන දෙවෙනි ළමයා එකතු කරලා තියෙන එක නිසා ඒ වැරදි අපි check කරලා බලුවොත් ඔන්න උත්තරේ අපි reset කරලා ආපහු ඉතින් අපි ඊළඟට බලමු මේත් එක්කම අනිත් ලෙසන් එකක් කරන්න පුළුවන් ද කියලා. හොඳයි අපි එහෙමම rules of the operation rules of the order of operation කියන ද introduction එක ගත්තා වගේ සරලව අපි ගත්තා ඊළඟට අපි rules of the order of operation කියන එකටත් යන් ඒකත් මේත් සම්බන්ධව මෙයන් නිසා ඉවරයක් කළා දාමු. ඒකකට ගේපොමු තියෙනවා evaluate each expression using the rules rules for the order of operation if you want to see the rules again then click rules of operation button මෙතන මේ බටන් එක ඔබලා බලන්නලු එතනට ගිහිල්ලා බලන්නලු අත්‍යවම click කරන්න ඕනේ නිකම්ම ඕව ගියපුවම ඕව මේ බටන් එක උඩින් mouse එක ගියහම එනවා click කරපුවම මොකක් වෙයිද දන්නේ click කරගොමත් ඒකම එන්නේ right ඊළඟට use forward slash mark for division and x for multiplication බෙදීමට forward slash වගේ මේ වගේ ඉරකුයි ඊළඟට වැඩි කිරීමට multiplication වලට x simple x mark එකයි පාවිච්චි කරන්න කියලා තියෙනවා එතකොට මෙතන example එකකුත් දීලා තිනවා මෙයා write the correct answers in the blank boxes and click on the submit button කියලා දාලා තිනවා අර උත්තර ටික දීලා submit button එක කරන්න click කරන්න කියලා තියෙන්නේ එතකොට මෙයා මේ කළ තියෙන විදිහට බලන්න හතර ධන පහ මම ඉංග්‍රීසියෙන් කියන්නම් 4 plus 5 multiple 2 equal to 4 plus 10 equal to 14 කියලා දාලා තිනවා
කියන්නේ ඉස්සෙල්ලම මේ විකරලා තියෙන යා වැඩි කරන එක පහ දෙකකින් වැඩි කරන එක ඊට පස්සේ තමයි එකතු කිරීම කරලා මේ විදිහට උත්තරයන් තියෙන්නේ. අපි මෙතන බලමු මෙතන මෙතනත් අපිට ඒ වගේ කස් තියෙන ඉස්සෙල්ලම පහෙම අපි ලියා ගන්නවා. ඊට පස්සේ අපි හයවරක් හතරේ වැඩි කිරීම කරන BODMAS එකේ බ්‍රැකට්ස් නැහැ මේකේ ඔෆ් නැහැ. ඊළඟට මේකේ තියෙන්නේ මල්ටිප්ලිකේෂන් රයිට්. ඉතින් මල්ටිප්ලිකේෂන් එක ඉස්සෙල්ල කරා ඊට පස්සේ අන්තිමට ප්ලස් එක කරා උත්තරේ 5 + 24 කියලා ගත්තා. ඒතර උත්තරේ 29 කියලා උත්තරේ ආවා. මම දැන් මේව බලනකොට චුට්ටක් මේ මම මේ වගේ පොඩ්ඩක් මේ උත්තර සමහර කට මාත් දීලා බලනකොට වැරදි. මම එපා වෙලා ගියා අන්තිමට. නමුත් බලනකොට මෙන්න මේ 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 සංකේත සමහරක් දන නෙවෙයි මේ. අපිට පොඩියට බලපුවම පේන්නේ මම කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන මවුස් එකේ රෝලර් එක අප් අප් ස්ක්‍රෝල් අප් කරා උඩට කැරකුවා. එතකොට මේ වගේ ලොකු වෙනවා. නැත්නම් ඔයගලන්ට zoom යන්නත් පුළුවන්. මේ වගේ තියෙන මෙතන zoom ගිහලා බලන්නත් පුළුවන්. අපි හැදී මෙතන තියෙන දාන මෙතන තියෙන බෙදීම මෙතන තියෙන බෙදීම මේක ප්ලස් මේක ඩිවිෂන් මේක ඩිවිෂන් රයිට්. ඒතර මේක ප්ලස් රයිට් පොඩ්ඩක් ලොකු කරලා බලන්න වෙයි ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් රයිට්. ඔය බල එක පාර බලපුවම තේරෙන්නේ ඊළඟට තියෙන ඇක්ටිවිටි එකෙත් එහෙම තියෙනවා. එතකොට මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? දැන් මේක සමහරක් විට කෙනෙකුට පැටලෙන්න පුළුවන්. දැන් අපි BODMAS rule එකේ අපි කියන දේ නැත්තම් වම් පැත්තේ ඉඳලා එකතු වැඩි කිරීම හෝ බෙදීම කියලා කියන්නේ. එතකොට කෙනෙක් මෙතනදී දැන් 3 දෙකෙන් වැඩි කරලා ඉවර වෙලා උත්තරේ ගත්තොත් වැරදි. හේතුව වම් පැත්තේ ඉඳලා තියෙන්නේ ඉස්සල්ලාම. අතන BODMAS theory එක ඔයගලන්ට මතක නම් ඒකේ තියෙන්නේ මේ මේ තියෙන මල්ටිප්ලිකේෂන් දෙවෙනි රූල් එක බලන්නකෝ. මල්ටිප්ලිකේෂන් ඇන් ඩිවිෂන් රයිට්. Multiplication and division n කියලා නේ තියෙන්නේ සහ කියලා තියෙන්නේ. ඒ කියන්නේ multiplication follows multiplication follows division කියලා තියෙනවනම් ඒක වෙන කතාවක්. මෙතන n කියලා තියෙන නිසා සහ මෙතන අඩු කිරීම මේ තුන්වෙනි රූල් එක බලන්න addition and subtract අඩු කිරීම හෝ එකතු කිරීම වෙන්න පුළුවන් කියලා කියන්නේ. right? නමුත් ඒක වම් පැත්ත ඉඳන් කරන්න කියන working left to right වම් පැත්ත ඉඳන්. ඒතකොට මෙතන වම් පැත්ත ඉඳන් ඉස්සෙල්ලාම තියෙන්නේ බෙදීම. තොර බෙදීම හෝ වැඩි කිරීම නිස්සල කරන්න ඕනේ. මෙතන තියෙන යෝගී අපි ඉස්සල බෙදන්න ඕනේ. මේක 18 3න් බෙදලා 6යි. 6 වැඩි කිරීම දෙකෙන් 12යි. රයිට්. ඒකට මෙතනත් මෙතන 9 සාරලයි 20 4න් ඉස්සලම් බෙදාගත්තා. ඊට පස්සේ එකට එකක් එකතු කරා. මෙතන අඩු වෙලා ඉන උත්තරේ 4යි. මෙතන එතකොට ඕන ඔෆ් එක. මේ බ්‍රැකට්ස් තියෙනවා ඉස්සලම. මතක තියාගන්න මේ බ්‍රැකට්ස් වලට කියන තව වචනයක් තියෙනවා පෙරන්තතිස් කියලා. පෙරන්තතිස් කියලා කියන්නේ බ්‍රැකට්ස් වලට වරහන් ඉදලා තියෙන එකටම තමයි පෙරන්තතිස්. හොඳයි අපි ඉස්සරහට හම්බෙයි. 30 ඉස්සල්ලාම අඩු කරනවා 30න් 12ක් අඩු කරනවා එතකොට උත්තරේ දා එනවා රයිට් 18යි කියලා එනවා රයිට් 18යි කියලා අරපර 18 වැඩි කරනවා දෙකෙන් එතකොට උත්තරේ 36යි කියලා එනවා රයිට් එතකොට මෙතන ඔන්න තියෙනවා අපිට ඔෆ් කියන එකක් තියෙනවා ඉස්සල්ලාම අපි බ්‍රැකට්ස් අයින් කරගන්නවා බ්‍රැකට්ස් වල මෙතන එන්නේ 7 + 3 කියලා කියන්නේ 10යි 10 ඊළඟට තියෙන ඔෆ් එකක් බලයක් නේද පවර් ඔෆ් කියලා නේ තියෙන්නේ එතකොට පවර් ඔෆ් පවර් 2 ඔෆ් 10 නේද 10 දෙවෙනි බලය වෙලා 100යි 100 වැඩි කිරීම පහ 500යි ඉතින් මේ විදිහට තමයි මේ උත්තර ටික එන්නේ අපි සබ්මිට් කරලා බලපුවම මේ වගේ උත්තර කරෙක්ට් කියලා එනවා ඊට පස්සේ මෙතන ඇක්ටිවිටි එකක් තියෙනවා මේ ඇක්ටිවිටි කෙනෙක් ක්ලික් කරාට පස්සේ ඔයාලට ඇක්ටිවිටි එක ගන්න පුළුවන් මම ඒ ඇක්ටිවිටි එක ටිකක් කලින් කරා හේතුව ටිකක් මට මේ වෙලාවේ ඉන්ටර්නෙට් එහෙම සුට්ටක් නැති වෙන හින්දා මම පොඩ්ඩක් ඒක කලින් කරා. ඒත් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා විසඳ ගන්න. මම පොඩ්ඩක් ඒක ගානක් හැදුවා වයිට් බෝඩ්. නමුත් වයිට් බෝඩ් එකේ ඉන්ටර්නෙට් නැති ගැත්ත කියලා එකක් ආපු නිසා මම වයිට් බෝඩ් එකකින් එක්ස්පෝර්ට් කරගත්තා මේ පින්තූර ටික. අපි බලමු මේ පින්තූර ටික බලන ගමන් අපි ගානක් හදමු. කෝ පළවෙනි එක රයිට් පළවෙනි එක නාමෙදීන් පළවෙනි රයිට්. එතකොට පළවෙනි එකේ තියෙන්නේ මේකෙත් බලන්න හොඳට ලොකු කරලා බලන්න මෙතන තියෙන බෙදීමක් හොඳේ හොඳට බලන්න සමහර තැන්වල වැඩි කිරීම මේකත් අර වගේ අර කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන ඇරෝ මේ වගේ zoom අඩු වැඩි කරගන්න පුළුවන් මවුස් එකේ ස්ක්‍රෝල් අප් ස්ක්‍රෝල් ඩවුන් රෝලර් එක උඩට යට කරකවලා උඩට පහළට කරකවලා මේ වගේ ලොකු පොඩි කරගන්න පුළුවන් ලොකු පොඩි කරලා බලන්න රයිට් එතකොට ඔයගලන්ට මේ හරියට මේ සංකේත බලා ගන්න පුළුවන් චිකක් පොඩියට මේ විශේෂයෙන් බෙදීම ලකුණු සහ එකතු කිරීම ලකුණු තමයි පැටලෙන්නේ මේක තියෙන්නේ එතකොට මේක මම 4 සැරයක් විතර හැදුවා මේ සංකේත පැටලිලා හොඳයි ඉතින් මම අන්තිමට හරිය උත්තරේ ගත්තේ ඉතින් ඔයාලට වැරදුන ගණන් ගන්න එපා මෙතන පොඩ්ඩක් පහට ලියලා තියෙන්නේ මේ ධන පහ කියලා හොඳයි 9 ඍණ පහ බෙදීම වරහන් ඇතුලේ parentheses inside parentheses 8 - 3 ඊට පස්සේ multiplication 2 +5 කියලා තමයි තියෙන්නේ. ඒතකොට අපි ඉස්සෙල්ලාම 9 ඍණ 5 වම ලියාගෙන අපි කරන වැඩේ ඉස්සෙල්ලාම මොකද්ද?
මේ බ්‍රැකට්ස් ඇතුලේ බොඩ් මාස් තියෙනකේ B අකුරෙන් කියන බ්‍රැකට්ස් ඇතුලේ තියෙන සුළු කිරීම කරනවා 8 3 කඩු කරාම 5 right ඊටසේ වැඩි කිරීම දෙක එකතු කිරීම 5 ඊටසේ ඔන්න නව ආපහු ලියා ගන්නවා අපි මෙතන සුළු කරලා ඉන්නවා දැන් වම් පැත්තින් යන්නේ කරන්නේ ඩිවිෂන් ඕ මල්ටිප්ලිකේෂන් දැන් පවර් ඔෆ් මේක නැහැනේ නේද ඒතකොට මෙතන 5 බෙදීම් 5 කියන්නේ 1යි ඊට පස්සේ 1 වැඩි කරන්න ඕන දෙකෙන් ඊට පස්සේ ධන 5 එතකොට අපි නවයේ ඍණ 1 වැඩි කිරීම දෙක කියන්නේ 2යි 1 වරක් 2 2යි නේ නේද ධන 5. එතකොට මෙතන උත්තරේ 9 න් 2ක් ගියාම 7යි 4 5ක් එකතු වෙනම උත්තරේ 12යි කියලා අපි උත්තරේ ගත්තා. ඒකත් අපි සබ්මිට් කරලා බලලා උත්තරේ හරි. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ 180 බෙදීම වරහන් ඇතුලේ 6 ධන 3 වැඩි කිරීම 8 බ්‍රැකට්ස් ඒ කියන්නේ පෙරන්තසිස් ඉන්සයිඩ් පෙරන්තසිස් ඊට පස්සේ මයිනස් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම 180 118 නෙමෙයි හොඳ ටීන් කිව්වොත් 18 එන්නේ ටීනේජර්ස් ලගේ වයසට මේක හදලා තියෙන්නේ ඒතකොට අපි එකයි ටීන් කියන්නේ 2 අපි කියන්නේ 13 14 16 17 18 19 කියන්නේ ටීනේජර්ස් තරු අපි කියන්නේ ගැටවර අවදි කියලා ඒ වචනත් එක්ක තමයි ඉංග්‍රීසි හැදිලා දෙන්නේ ඒතකොට 18 180 divide division mark මෙතන divide එර ඕපන් පෙරන්තසිස් නැත්නම් ඉන්සයිඩ් පෙරන්තසිස් නැත්නම් ඉන්සයිඩ් බ්‍රැකට්ස් කියලා ගියම්පල වරහන් ඇතුලේ 6 plus 3 multiple 8 ක්ලෝස් පෙරන්තසිස් කියන්න පුළුවන් නැත්නම් ක්ලෝස් බ්‍රැකට්ස් කියන්න පුළුවන් ඊට පස්සේ මයිනස් එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ බ්‍රැකට්ස් ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බ්‍රැකට් ඇතුලේ ප්‍රශ්න විසඳන කොටත් අපි ඉස්සෙල්ලාම 3 වැඩි කර ගන්න උන 8 නේද 3 8 වැඩි කරලා ඊට පස්සේ තමයි අපි එකට 6ක් එකතු කරන්නේ 3 8 වැඩි කරපුවම කීයද උත්තරේ 3 8ෙන් වැඩි කරපුවම 8 වරක් 24යි 24 6යි 30යි right ඊට පස්සේ -5 එතකොට ඔන්න මෙහෙම උත්තර එනවා ඊට පස්සේ අපි මෙතන බෙදීම තමයි ඊළඟට කරන්නේ 180 30 වරක් 6යි ඊට පස්සේ 6ෙන් 5 අඩු කරලා උත්තර එකයි කියලා මෙතනට ගත්තා හරියට මේක බලලා කරන්න right ඊළඟට තුන්වෙනි ප්‍රශ්න තුන්වෙනි කෝ පින්තූර හොයාගන්න බැ විනාඩියක් දෙන්න මම පින්තූර හොයාගන්නම් තුන්වෙනි එක හදුප් එක තියෙන්න ඕන රයිට් ඔන්න තුන්වෙනි එක මම තුන කියලා එකට දාලත් නැද්ද කොහෙද රයිට් මේක වෙන්න ඕන මේක පොඩ්ඩක් අපිට දැනගන්න දේවල් තියෙනවා ඔන්න මේක අර බ්‍රැකට් බොඩ් මාස් තියර එකේ ඔෆ් කියන එක ඔන්න තියෙනවා රයිට් වරහන් හෝ බලයනේ ඔෆ් කියලා කියන්නේ නේද එතකොට අපි මේ සෝරි වරහන් හෝ බලය නෙවෙයි මේ වගේ මේ අර උඩ ඉරක් ඉරකින් වෙන් වෙලා තිබ්බොත් භාග සංඛ්‍යාවක් වගේ තිබ්බොත් ඉස්සලම ඒව කරලා ඉන්න ඕන රයිට් ඒ භාග පැති වල තියෙනවා හරය සහ ලවේ තියෙන සුළු කිරීම කරලා ඉන්න ඕන රයිට් එතකොට මේකේ අපිට වැඩි කිරීමක් ඉස්සලම කොහොමවත් පේන්නේ නැහැ නේද මොකද බෙදීමක් විදිහට තමයි මේක අපිට ගන්න වෙන්නේ එතකොට අපි මේ බෙදීම තුල තියෙන ලවේ සහ හරය දෙක සුළු කරලා තමයි ඊට පස්ස තමයි මේ බෙදීම सिद्ध කරන්නේ රයිට් ඔෆ් කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේක රයිට් එතකොට 50න් 5ක් ගියපුවම 45යි 12 දාන 3 කියන්නේ 15යි 45 බෙදීම 15 කියන උත්තරේ 3යි රයිට් විතරේ ඉස්සලම මේවා සුළු කරගත්තා ඊට පස්ස තමයි අපි දෙක හරය සහ ලවේ බෙදාගත්තා ඊළඟ එක තියෙනවද කියලා බලමු හතර තියෙනවා රයිට් සමාවෙන් එක තන් හතර දාන්න මේක තමයි ප්‍රශ්නේ කැස්සක් ඇවිල්ලා තන සෝරි අපි මේකෙත් ඉස්සෙල්ලාම අර වගේ හරේ සහ ලවේ සුළු කර ගන්න ඕන ඉතින් වැඩි කිරීම ඉස්සෙල්ල කරන්න ඕනේ ඒකෙත් 36 ඍණ 3 වැඩි කිරීම 4 කියන එකේ 3 4න් වැඩි කරගත්ත 12යි දාගත්ත එතකොට 36න් 12යි 12 කඩු කන්දක් උඩ තියෙන්නේ යට 15 ඍණ 9 බෙදීම 3 කියන 9 ඉස්සර 3න් බෙදාගත්ත උත්තරේ 3යි එතකොට උඩ 36න් 12 ගියා 24යි 15 15න් 3ක් කඩනම් 12යි 24 බෙදපුවම 12න් උත්තරේ 2යි එන්නේ රයිට් එතකොට මේ වගේ උත්තරේ නම් සබ්මිට් කරපු එකත් හරි එතකොට මම හිතනවා ඔයාලට ආලෝක අවබෝධයක් එන්නේ නැති කියලා බෝඩ් ඔෆ් ඔපරේෂන් රයිට් හොඳ මේ දෙයක් ලැබෙන්නේ නැති කියලා අපි ටිකක් වේගින් කරා ලෙසන් එක හේතුව අපිට මේක ලොකු කාලයක් ගියා අපි දැන් ගොඩක් ගණිත කර්ම එක දිගට හදාගෙන ආපු කට්ටිය නිසා අපිට
අපි වෙලාව ඉතිරි කර ගන්න ඕන ඒක නිසා අපි පුළුවන් තරම් දැන් ටිකක් මේ වගේ ලෙසන් දෙකක් දෙකක් තුනක් ඔක්කොම කරන්න පුළුවන් ඔක්කොම වගේ වුණත් කමන්නේ ඒ order of operation කියන එකේ ඔක්කොම ලෙසන් පාඩම් ටික ඇක්ටිවිටි ටික අපි කරා ඒ වගේ අපි ඉස්සරහටදිත් බලාපොරොත්තු වෙන වේගින් කරන්න ඒත් එක්කම අපිට ඊළඟට තියෙන කොන්න මතක තියාගන්න the absolute value of number සංඛ්‍යාවක සත්‍ය අගය කුමක්ද කියන එක. එතකොට අපි ඒක ඒකට එනකොට අපි මෙන්න මේකත් 1.5 අපේ topic 1 වල section 1 කියලා තියෙන student manual එකේ 1.5 අපි කියවගෙන ඉන්න ඕනේ. ඉතින් මම මේක explanation එකක් කරන්නම් එදාට 1.5 the absolute value of number explanation එක කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේ lesson එක කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒක එච්චර අමාරු වෙන එකක් නැහැ කියලා හිතනවා. අප පුළුවන් තරම් ඉක්මනට මේ ටික ඉවර කරලා අපේ පළවෙනි ටෙස්ට් එකට නැත්නම් අපේ පළවෙනි ඔන්ලයින් ටෙස්ට් එකට test your knowledge on introduction to numbers and arithmetic operations කියන එකේ අපි කරමු ඉක්මනටම. ඊට පස්සේ අපි topic 2 වලට යමු. right? එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක අදට එකතු වුණාට. නැවතත් මේ වෙන lesson එකකින් හමුදුර අදට සමු ගන්න. අපේ YouTube channel subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපගේ YouTube channel එක ඔයාලගේ අලුතෙන් බෙදා ගන්න අමතක කරන්න එපා. pcworld.lk බඩි ප්‍රවේශ වෙන්නත් ඔයාලන් comment subscribe කරන්න අමතක කරන්න එපා. මේ දිනවල තියෙන ප්‍රශ්න ටිකක් හින්දා රටේ තියෙන දේශපාලනික සහ ආරක්ෂක තත්ත්වයන් හේතු කොටගෙන YouTube එක Facebook එක වගේ දේවල් නවත් සමාජ ජාල නවත්තලා තියෙනවා. ඉතින් මම වීඩියෝ එකක් උත් කළා දැම කොහොමද එහෙම නවත්තලා තිබ්බත් ඔයගොල්ලෝ යන්නේ කියලා මම ඒ විදිහට යන්න මම කියන්නේ නැහැ ඔයාලට. හේතුව රටේ තියෙන ආරක්ෂක තත්ත්වයේ හේතු කරගෙන රජය ගත තීරණයක් එක. නමුත් මම මේ වීඩියෝ එක කරන්න හේතුව රටේ ආරක්ෂක අංශ වලට දැනුම් දෙන්න ඔය නවත්තන විදිහ නවත්වට හරියන්නේ නැහැ. තවත් යන්න ක්‍රම තියෙනවා කියන එක කියන්න තමයි ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ අවසානට කියනවා ඒ මම යන ක්‍රමෙත් වළක්වන ක්‍රම මොනවාද කියලා. ඉතින් ඒකට තමයි වීඩියෝ එකෙන් තමයි ඔයාලා වැරදි පාරේ යවන්න නෙවෙයි. එහෙනම් බොහොම ස්තුතියි අදට සමු ගන්න. මගේ නම දිනේෂ්.